අයිබෝන් සුභම සුභ වාසනාවන්ත නව අසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මීන ලග්න හිමියන්ටත් ඉතින් 2023 සෙනසුරු මාරුව ඉතින් අවසාන දිනයට කලින් කියන්නේ හෙටට කලින් මට සෙනසුරු මාරුව ගැන මීන ලග්න හිමියන්ටත් දැනුම් දෙන්න අවස්ථාවක් ලැබීම ගැන සතුටිනවා ඉතින් එක අතකින් දුකකුත් දැනනවා මොකද මේ ග්‍රහ පිහිටීම් ගැන මත මේ ග්‍රහ මාරුව ගැන විස්තර දානකොට ගොඩක් අයට ලොකු අවුලක් වෙනවා මොකද ග්‍රහ මාරුව එන්නත් කලින් අනිත්‍ය මෙහෙම කිව්වා අනිත්‍ය මෙහෙම කිව්වා මේක වැරදි කියලා ලොකු මතයක් ඉදිරිපත් කරනවා ඉතින් ඒ නිසා ඒව ගැන ටිකක් අවබෝධයෙන් කතා කරන්න ඕන මොකද බැලුවොත් ඉතින් ග්‍රහ මාරු වෙන්නත් කලින් අපි පරීක්ෂා කරලා කියන්නේ මේ දේවල් සිදුවේ හැකි කියලා නමුත් අර කෙනා කිව්වේ මෙහෙම මෙයා කියන්නේ බොරු වෙන්න ඇති කියලා කියන අදහස් ඇත්තට බැලුවොත් ඒක ස්ථානෝචිත වෙන්නේ නැහැ අන්න ඒ නිසා ඉතින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ඔයාලගේ මේ විස්තර මේ කාල සීමා පරීක්ෂා කරලා ඉවරලා තීරණය කරන්න කවුද හරියට කිව්වේ කවුද වැරදිද කිව්වේ කියලා. ඉතින් ඔයාලගේ මේ මීන ලග්න හිමියන්ගේ මේ කාලේ පිළිබඳවත් මම පොඩි පැහැදිලි කිරීමක් කරනවා. මොකද විශේෂයෙන් මීන ලග්න හිමියන්ට ටිකක් උස් පහත් වීම ඇති කරන කාල සීමාවක් ඔයාලගේ මේ කාලේ ජීවන රටාවේ තියෙන යම්කිසි ඉඟි කීපයක් මම ඔයාලට ඉදිරිපත් කරන්නම් මේ සැලසුරු මාවරුවත් එක්කම. ඊට පස්සේ විශේෂයෙන් මතක් කරන්න ඕන මීන ලග්න හිමියන්ට මේ කාලේ තමයි ඔයාලගේ කේන්දරේ පරීක්ෂා කරගන්න සුදුසුම කාලය කියලා මම පැහැදිලිව කියන්නම්. ඔයාලගේ උපන් කේන්දරේ උපන් වේලාව සහ උපන් දිනේ දීලා කේන්දරේ පරීක්ෂා කරගන්න. ඉතින් මාව සම්බන්ධ කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් 02-97-155-680-64 කියන අංකයට WhatsApp කරලා ඔයාලගේ ලග්නයේ සහ කේන්දරේ උපන් නැකතේ ඉඳන්ම සියලුම දේවල් සම්බන්ධයෙන් පරීක්ෂා කරලා දැනගන්න. ඉතින් අපි නම් බලමු මීන ලග්න හිමියන්ට මේ කාල සීමාව මොන විදිහට ගත වෙන්නේ කියලා. මේ සෙනසුරු මාරුව කොහොමද ඔයාලට සිදු වෙන්නේ, සෙනසුරු මාරුවේ ප්‍රතිඵල කොහොමද කියලා ඉවරලා මම ඔයාලට මේ කාලය ගැන ඉඟි කිහිපයක් කර කියන්නම්. ඒ ඉඟි ඔයාලට හරිනම් විතරක් කේන්දරේ පරීක්ෂා කරගන්න. මොකද මේවා සමස්තයක් විදිහට කියන්නේ ඔයාලගේ කේන්දරේ යම්කිසි විදිහක දශා කාලයන් සහ ග්‍රහයන් නිස්ථාන අනුව පොඩි පොඩි වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. කොහොම නමුත් සමස්තයක් විදිහට ටිකක් ඔයාලට චුට්ටක් උස් පහත් වීම ඇති කරන කාල සීමාවක් අනිත් ලග්න වලට අයට වඩා. ඉතින් සෙනසුරු ග්‍රහය එන්නේ මීන ලග්න හිමියන්ගේ 12 වෙනට. මේ 12 වෙන කියන ස්ථානයේ අපි බැලුවොත් එම සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ වැය ස්ථානය කියලා. ඉතින් වැය වීම එහෙම නැත්නම් මියගිය මිනිසුන් ගැන කතා කරන ස්ථානයක්. එතකොට ඉස්පිරිතාලය එහෙම නැත්නම් අයිසොලේෂන් වෙනම ජීවත් වීම, තනිකඩ වීම, හුදකලා වීම සහ ඈත් වීම, අතහැරීම, නැතිවීම සහ අතහැර යාම ගැන අපිට කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම වැයවීම ගැන. වැයවීම කියන්නේ ඇත්තන බැලුවොත් එම මුදල් විතරක් නෙවෙයි, ළඟින් ඉන්න අය තමන්ගේ තියෙන වත්කම, තමන්ගේ ස්වාම්පුරුෂයා බිරිඳ වෙන්න පුළුවන් වැයවීම. එහෙම නැත්නම් නැතිවීම, අතහැරීම සහ අතහැර යාම අපිට මෙතනදී හඳුන්වන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම මේ සෙනසුරු කියන ගහය 12 වෙනට පැමිණීම ඉතාමත්ම සුවිශේෂී අවස්ථාවක් වෙනවා මේ මීන ලග්නින්යන්ට. මොකද බැලුවොත් ඔයාලගේ ජීවිතයේ ඔයාලගේ අරමුණු ගැන යම්කිසි ගැටලු නිසා ඔයාලගේ ජීවිතේ ටිකක් කලබලකාරී ගතියක් ඇති කරන්න මේ පුළුවන් මේ කාල සීමාව. ඉතින් විශේෂයෙන්ම සමහර අවස්ථාවදී ගොඩක් වෙලාවට අතේ තිබිච්ච දෙයක් නැති වුණා වගේ යමක්, යම් සිවිදියකින් බැලුවොත් එහෙම ළඟ තිබිච්ච දෙයක් Tamanට අහිමි වුණා වගේ ගතියක් ඔයාලගේ ජීවිතේ දැනෙන්න පුළුවන්. හොඳ. ඉතින් විශේෂයෙන්ම ඔයාලගේ ආධ්‍යාත්මිකත්වය, මොකද 12 වෙනි කියලා කියන්නේ ආධ්‍යාත්මයට සම්බන්ධ ස්වභාවයක්. ඒ නිසා තමයි 12 වෙනි කේතු කියන ගහය බලවත් වෙන්නේ. ඉතින් ඒ නිසාම ජීවිතේ තමන්ගේ අරමුණු කරා, තමන්ගේ ජීවිතේ ආධ්‍යාත්මික වර්ධනය කරා ජීවිතේ ගමන් කරවන්න සුදුසු කාල සීමාවක් විතර හඳුන්වන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම තමන්ගේ ජීවිතේ අනපේක්ෂිත බියක්. මොකද මේ 12 වෙනි සාමාන්‍ය රාශිවලල්ලේ මීන රාශිය වෙනවා, මීන ලග්න හිමියන්ගේ කුම්භ රාශිය වෙනවා. එතකොට කුම්භ රාශිය උනත් මීන රාශිය උනත් 12 වෙනමයි. එතකොට මොන ලග්න හිමියන්ටවත් මේ 12 වෙනි කියන ස්ථානය තේරුම් ගන්න අමාරු. අමහිරි කළු පාට තැනක් කියලා තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. එතෙන්දී ජීවිතයේ සෑම දෙයක්ම ගලාගෙන යෑම, නැත්නම් ගසාගෙන යෑම, අතහැර යෑම සහ එතෙන්දී ආධ්‍යාත්මික ගැන කතා කරන ස්ථානයක්. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන ජීවිතයේ අනපේක්ෂිත බියක්, අනපේක්ෂිත අඳුරු ගතියක්, අනපේක්ෂිත අතහැරීමක් තමන්ගේ ජීවිතේ සිදු වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම හැකියාවල බලාපොරොත්තු නොවන විදිහේ වෙනසක් ඔයාලට ඇති වෙන්න පුළුවන්. හොඳ. ඉතින් ඔයාලට මේ සෙනසුරු වගේම තමයි තව ග්‍රහයන් දෙන්නෙක්, ප්‍රධාන ග්‍රහයන් දෙන්නෙක් බලන් ඉන්න ඔයාලව යම්කිසි දෙයකින් බය කරන්න, ජීවිතයේ යම්කිසි දේවල් ඔබට අනපේක්ෂිත විදිහට වෙනස්කම් ඇති කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මෙතෙන්දී සාමාන්‍යයෙන් අනපේක්ෂිත වෙනස්කම් ඔයාලගේ රැකියා ස්ථානයේ සිදු වෙන පුළුවන්. අන්න ඒ දේවල් වලට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ තමයි විශේෂයෙන් බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට ව්‍යාපාරවල ඉදලා ඉන්නවා නම් සාමාන්‍යයෙන් මේ ව්‍යාපාර ව්‍යාප්ත කරන්න, එහෙම නැත්නම් මේ දේවල් සඳහා ආයෝජනය කරන්න
බලාපොරොත්තු වෙනා ඉන්නවා නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕන විශේෂයෙන්ම හවුල් ව්‍යාපාර වගේ දේවල් කරන්න බලාපොරොත්තු ඉන්නවා නම් පෞලයාත් එක්ක වගේ දේවල් එක්ක පෞලයාත් එක්ක ඉතින් මෙතෙන්දී මේ දේවල් වලට චුට්ටක් දෙපාරක් නෙවෙයි දහ පාරක් හිතන්න සිද්ධ වෙනවා ඉතින් ගොඩක්ම තමන්ගේ මනස මේ දොළොස් වෙන්න අපි සාමාන්‍ය එක පැත්තකින් හඳුන්වනවා විදේශය කියලා විදේශ රට ගැන කතා කරන ස්ථානයක විදිහට හඳුන්වන්න පුළුවන් හොඳයි මෙතෙන්දී මේ විදේශ රටක රැකියාවක් කරන්න ගොඩක් කලාවට හිත යොමු වෙන්න පුළුවන් කාලයක්. ඉතින් මේ කාලේ මතක තියාගන්න සෙනසුරු අවුරුදු දෙකහමාරක් මේ දොළොස්වැන්න ඉන්නවා. මේ දෙකහමාර තුළ මේකුත් ග්‍රහ පිහිටීම් සිදෙනවා. විශේෂ ග්‍රහමාරු සිදෙනවා. රාහු කේතු මාරු තමයි ඔයාලගේ ජීවිතේ වැදගත්ම කාල සීමාව වෙන්නේ. මේ අවුරුද්ද අවසානයේත් එක්ක ඒ නිසා මතක තියාගන්න. මේ වසරේ අවසානයේත් එක්ක තමන්ට තමන්ගේ ජීවිතයේ තියෙන දේවල් අතහරින්න ගොඩක් කලකට සිදු වෙන්න පුළුවන්. හන්ද මේ කාලේ සිදු වෙන්නේ ඔයාලට මෙන්න මේ වගේ දේවල් මනස ටික 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 වෙන රටකට ගිහිල්ලා මම මේ දේවල් ඔක්කොම අතහැරලා දාලා ඔයාලගේ ජීවිතෙත් එක්ක මෙතෙන්දී අනිත්‍යයෙන් ඈත් වෙලා මම රටකට හරි ගිහිල්ලා වැඩ කටයුතු කරනවා කියන හැඟීමක් ඔයාලගේ හිතේ ඇති කරන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම නිෂේධනාත්මක විදිහට ඉන්න එමනම් ඔයාලගේ මනස සම්පූර්ණයෙන්ම අවුල් කරන මිනිසුන්ගෙන් ටිකක් ඔබට ඈත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා මේ කාලේ ගොඩක් වෙලාවට ඔයාලට කිසිම පල ප්‍රයෝජනයක් නැති මිනිසුන් වෙනුවෙන් කාලේ කැප කරනවා වෙන්න පුළුවන්, වේදම් කරනවා වෙන්න පුළුවන්, මහන්සි වෙනවා වෙන්න පුළුවන්. අනිත් අයගේ බර ඔයාලට වැදක් නැති කිසිම ඔයාලා ගැන හැඟීමක් නැති මිනිසුන්ගේ බර ඔළුවේ තියාගෙන ලොකු පීඩාකාරී මනසක් එක්ක ජීවිතේ ඒ බර උසලමින් ගමන් කරන කාල සීමාවක් වෙන්න පුළුවන්. මේ ඔබ ගත කරන්නේ චුට්ට 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 ඔළුවට බරක් ඇති වෙන කාල සීමාවදී මේ බර ඔයාලට නිදහස් කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කාල සීමාවදී විශේෂයෙන්ම තමන්ගේ බර අඩු කරගන්න උත්සාහ කරන්න, ශාරීරික බර වගේම තමයි මානසික බරත් අඩු කරගන්න උත්සාහ කරන කාලී ඉතාමත් වලට යහපත් වෙමුද. පහුගිය කාලේ ගුරු ලග්නගත වීමත් එක්ක ටිකක් මහත් වෙන්නත් ඇති. ඒ වගේ තමයි මේ ගුරු ලග්නගත වීමත් එක්ක බාට චුට්ටක් යම්කිසි සැනසීමක් ලැබුණත් විශේෂයෙන් මතක තියාගන්න ඕන රාහු කියන ගහ ඔයාලගේ දෙවැන්නේ ගමන් කරමින් ඔයාලගේ ධනය ටිකක් විනාශ කරමින් පවුල විනාශ කරමින් එක පැත්තකින් එන බව මතක තියාගන්න ඕන. ඒ ගැන මම වැඩි හරියක්ම 2023 ලග්න පලාපලත් එක්ක ඔයාලට පැහැදිලි කරන්නම් පුළුවන් ඉක්මනින්. ඉතින් ඊට කලින් මතක තියාගන්න මේ කාලේ ඔයාලගේ ජීවිතේ ටිකක් අනපේක්ෂිත ලෙස කේන්තියන්න පුළුවන්. ඒ වගේ තමයි මතක තියාගන්න අනපේක්ෂිත ලෙස ඔයාලට යම්කිසි අනතුරුදායක තත්ත්වයක් පොලිසියට උසාවියකට රෝහලකට සම්බන්ධ කාරණයක් නිසා ඔයාලට මුදල් වේදම් කරන්න සිදු වෙන්න පුළුවන්. ලෝය කෙනෙකුට පොලිසියට පගාවක් දෙන්න සිදු වෙන්න පුළුවන්. අනතුරක් නිසා ගොඩක් වෙලට ඔයාලට ජීවිතේ බයෙන් පලා යන්න සිදු වෙන්න පුළුවන්. මේ කාලේ විශේෂයෙන් මතක තියාගන්න සෙනසුරු 12 වෙනට එන කාල සීමාව. ඉතින් මේ කාලේ ඔන්න අංශක 29 කින් තැම්පත් වෙලා ඉඳලා දැන් ඔන්න අංශක 30 සම්පූර්ණ කරලා සෙනසුරු කුම්භ රාශි ගත වෙන කාල සීමාවේ උට්ටක් ඔයාලට තමන්ගේ ජීවිතේ වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා. මේ 12 වෙනට සම්බන්ධ දේවල් ගැන විශේෂයෙන් බලාපොරොත්තු නොවන විදිහේ නින්ද යන්නේ නැති ගැටලුවක් වලට ඇති වෙන්න පුළුවන්. හොඳ හින්දා සමබර නින්දක් සුවබර නින්දක් කියනක වඩාත් වලට මේ කාලේ හීනයක් වෙන පුරන් කල්පනා කරන තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. මේ කල්පනා කරන ශක්තිය වැඩි වීමත් එක්ක ජීවිතයේදී විශේෂයෙන්ම වලට ලොකු බර තියෙන හිත නිදහස් කරගන්න උත්සාහ කරන එක ගොඩක් හොඳයි. ඉතින් සාමාන්‍යයෙන් කළ යුතු වෙන්නේ ඔයාලට අනපේක්ෂිත ලෙස තියෙන බැඳීම් තමන්ගේ ජීවිතෙන් අතහැර ගන්න සිදුවීම තමයි කළ යුතු හොඳම දේ. වන්නේ මේ දේ ඔයාලගේ ජීවිතේ ලොකු මානසික පීඩනයක් එක්ක තමයි ජීවිතේ ගමන් කරන්න සිදු වෙන්නේ. ඉතින් මේන ලග්න හිමියන්ට මම මේ සෙනසුරු මාරුටත් වඩා යම් කිසි දේවල් පවසන්නේ මොකද මෙතෙන්දී මේ කාල සීමාව තුළ ඔයාලගේ රාහු දෙවැන්නේ කේතු අටවැන්නේ ඉන්න කාලේ විශේෂයෙන් මතක තියාගන්න මේ අවුරුද්දේ 10 මාසයෙන් පසුව ඔයාලගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කරනවා. තමන්ගේ මනස බලාපොරොත්තු නොවන විදිහේ තීන්දුව తీරන වලට යොමු වෙන්න පුළුවන්. ඉතින් මේ කාලේ ඔයාලා පුළුවන් තරම් ඉවසීම ප්‍රගුණ කරන කාලේ ඉවසල ඉවසල බැරිම තැන එතනයි ඉවසන යුතුම තැන කියලා කතාවක් තියෙන. ඉතින් ඒ නිසා මේ කතාව ඔයාලට ගොඩක් වෙලාවට පයින් ගහලා කතාවට පයින් ගහලා නෑ මම මේ තීරණේ ගන්නවා කියලා හැඟීම ඇති වෙන්න පුළුවන්. හන්ද මතක තියාගන්න කේතු බලාගෙන ඉන්නේ වල කේන්දරේ 7 එන්න, රාහු බලන් ඉන්නේ වල කේන්දරේ ලග්නේට එන්න. ලග්නේට පැමිණීම රාහු ගහය ඔයාලව ගිල නතර කරන්නේ අනිත්‍යයෙන් ඈත් වෙලා හොරෙන් ගමන් කරන්න, හොරෙන් කොහෙට හරි යන්න, වෙන රටකට යන්න, හොරෙන් පාස්පෝර්ට් එකක් හදන්න වෙන කාල සීමාවක්, හොරෙන් රටකට යන්න ප්ලෑන් කරන්න, වීසා එකක් ගෙන්න ගන්න ප්ලෑන් කරන කාල සීමාවක් ඔයාලගේ ජීවිතේ මේ උදා වෙන්නේ. මොකද ඔයාලා ගොඩක් කලකට මේ කාලේ ඉවසලා ඉවසලා ඔයාලා තීරණයක් ගන්න බලාගෙන ඉන්නවා මේ කාලේ කොහොමද මම මේක කරන්නේ කියලා. ඉතින් මම කොහොමද මේ දාලා යන්නේ, මේ තත්ත්වයේදී තියේදී මම කොහොමද යන්නේ, නමුත් මේක මට කරන්න දෙයක් නැහැ, මට යන්න වෙනවා කියන හැඟීම ඔයාලගේ හිතේ ඇති කරાવી. ඉතින් අනපේක්ෂිත වියදම් සහ බලාපොරොත්තු නොවන විදිහේ ගමන් බිමන් වලට ඇත්තටම දැන් ඔයාලට ලෑස්ති වෙන්න සිද්ධ වෙනවා. මේ කාලේ විශේෂයෙන් මතක තියාගන්න මේ අවුරුද්දේ අවසානයේත් එක්ක ජීවිතේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත හරවන කාල සීමාව බාරපත් වෙනවා.
චුට්ටක් කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. ඉතින් ඒ නිසා පුළුවන් නම් ඔයාලගේ කේන්දරේ තමන්ගේ කේන්දරේ උපන් දිනයට අනුව උපන් වේලාව අනුව උපන් ස්ථානය ඒ තොරතුරු ටික ලබා දීලා ඔයාලගේ කේන්දරේ පුළුවන් තරම් පරීක්ෂා කරගන්න එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මොකද මේ ග්‍රහපීන රටාවත් එක බලුවන් පස්සේ ජීවිතේ උඩු යටු කර වෙන කාල සීමාවක්. ඉතින් බය කරනවා නෙවෙයි, ගොඩක් අයට හොඳ වෙන්න පුළුවන්. එහෙමත් කෙනෙකුට ඔයාලගේ යන ග්‍රහපීන රටාව සහ විශේෂයෙන්ම ගුරු ග්‍රහයාගේ දසා කාලයක්, එතකොට එහෙම නැත්නම් බලුවොත් එහෙම චන්ද්‍රයාගේ දසා කාලයක් වගේ කාල සීමාව තුළ ජීවිතේ හොඳ පැත්තකට ගලාගෙන යන්න පුළුවන්. ඉතින් කෙටි පැහැදිලි කිරීමක් කරේ පරීක්ෂාකාරී වෙන්න හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කැමති නම් කමෙන්ට් එකක් දාගෙන ලයික්